එතකොට මේක දකිනකොට යාට තේරෙනවා දැන් කලින් පුංචි දරුවාට මේ කසාද බඳින අදහස් එන්නේ නැහැ. පුංචි දරුවාට ආදරය කරන හැඟීම් එන්නේ නැහැ. පුංචි දරුවාගේ අර මේ සේරම මේවා එකතු වෙලා ඒවව නැවත නැවත අර රූපන් රූපත්තය සංකතං අபிසංකාරෝති. එතකොට පුංචි දරුවාගේ මෙතන මේ අවිද්‍යාවේ දෙයක් කරගත් එක ඒ දෙයක් කියලා ගත්තේ සංඛාරා නිසායි. සංඛාරා කියන්නේ ශබ්ද වර්ණ එකට එකතු වෙන එකයි. එහෙමයි. අන්න සංඛාරා අන්න අවිද්‍යාව නිසායි සංඛාරා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ සංඛාරමයි. මොකද සංඛාර තමයි දෙයක් කියලා පෙන්වන්නේ. මේ ශබ්ද වර්ණ එකතු කරලා දෙයක් කියලා පෙන්වන්නේ සංඛාර. එතකොට ඒකමයි අවිද්‍යාව. එහෙමයි. මේක ඉස්සල්ලා අවිද්‍යාවද පස්සේ සංඛාරද කියන්න බෑ. මොකද සංඛාර හැදුනොත් තමයි අවිද්‍යාවක් තියෙන්නේ. එහෙමයි. ඒකයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා ප්‍රත්‍යම ලෝමිකයි කියන්නේ. අනු දෙපැත්තටම ඒ කියන්නේ මේකට මේක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ සංඛාරමයි අවිද්‍යාව. ඒකමයි ඒකට හේතුව. ඒකට ඒ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා මේ පොතේ ලියනකොට පේළියට ලිව්වට මේ එක ධර්මයක්වත් පේළියට ලියන්න බෑ. ඒකට හේතුව සංඛාරමයි අවිද්‍යාව දෙයක් කියලා ගන්න එක අවිද්‍යාව ඒක සංඛාර නිසායි. එහෙනම් සංඛාර බලනකොට නාම රූප නිසායි. නාම රූප කියන්නේ සත්‍ය වර්ණ එකතු වෙන එකයි. ඒකමයි එතකොට මේ අර දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය විඥානේ දැන ගැනීම සංඛාරමයි. මොකද පොත කියලානේ දැනගත්තේ පොතමයි සංඛාර. පොතමයි විඥානේ. පොතමයි නාම රූප එකතු වෙන එක. ඒකමයි අවිද්‍යාව. ඒකමයි එතකොට සලආයතන. ඒකමයි එතකොට ස්පර්ශය කියන්නේ ඒක ස්කන්ධය කියන්නේ. ඒකමයි එතකොට සංහාව දෙයක් කියලා ගත්තොත් තමයි අන්න උපාදාන ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ. අන්න ඉතිරි උපන් සමුදය ඒක ඇත්ත කරගත් එකයි. දෙයක් කරගත් එකයි. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා සංඥා සංඛාර පස්ස පත්‍ය වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම. දැන් භවය කියන්නේ පොතමයි. පොතේ තියෙන මේසේ තියෙන අඳ තියෙන එකමයි භවය. භවය කියන්නේ දෙයක් තියෙනවා කියලා. ඒක තණ්හා, ඒක ඇලෙනවා. ඒක දෙන්නේ නැහැ. ඒකමයි උපාදානේ අල්ලගත්තේ. ජාතියනේ සයන්ස. ජාතියනේ පොත ආරමයා මේ පොත මේ ජාතියට ගැනීම. ඒකමයි ජාතිය. වචන ගොඩක් විතරයි මේ කියන්නේ. එහෙමයි. ඒ ඔක්කොම තියෙන එකට එක තියෙන සම්බන්ධ වෙලා තියෙන්නේ අපි අර එකක් උඩ ලියන්න ඕනි කියලා. ඒකයි පටිසෝපාදේ මේක ලියන්න බෑ කියන්නේ. එහෙමයි. ඔක්කොම එකමයි. එකමයි. ඔක්කොම අරමුණමයි. ඔක්කොම යන්නාරි කෙටිම කිව්වොත් අරමුණම තමයි. ඔක්කොම පොතමයි. එහෙමයි. ඔක්කොම මේ ෂණ සම්පත්තිය කියන්නේ ඕක අවබෝධ කරගන්න එකයි. එහෙමයි. මේ ෂණේ දකින්න එකයි කිව්වේ ඕකයි. එහෙමයි. ඕකයි ෂණ සම්පත්තිය. එහෙමයි. දෙ ඒකමයි. එතකොට පුබ්බේ නිවාස අනුස්සය ඥානේ නැතුව මේ චුතු උප්පත්ති ඥානේ ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ මේ සිත හට ගන්න හැටි දැක්කොත් විතරයි නැති වෙන්නේ. එහෙමයි. මේ නැතිවීම තමයි අන්න ඉති රූපං අත්ත ගමංච කියන්නේ. එහෙමයි. ඒලා ඉති රූපන් සම්මුදය කියන්නේ සිත හැදෙන හැටි දකින්න ඕනි. ඒ දැක්කොත් තමයි සමායන අත්ගමංච කියන එක. සමායන අත්ගමං කියන සිංහල වචනේ මොකද? මට ඒක ඒක අහගන්න ඕනේ. අත්ගමං කියන්නේ සිංහල වචනේ. වයඥානේ කියන්නේ අත්ගමමයි. ආ වැයවීම හරි හරි හොඳයි. අත්ගමංච කියන්නේ ඒක අත්හැරෙන එක. ආ එහෙමයි. ඒක අත්හැරෙන්න ඕනේ. අල්ලගන්න එකනේ සම්මුදය අත්හැරෙන එක අත්ගමංච. දැන් මහෝපදේශ හතර ගත්තා චතුරාර්ය සත්‍ය ගත්තා. මේ මෙතන සමුදේ කියන්නේ පොත තියනවා කියන එකයි. පොත තියනවා ඇත්ත කර ගැනීම සමුදේ. එතකොට පොත තිබ්බ සමුදේ තියෙනතොත් දුක තියෙනවා. එහෙමයි. එහෙනම් සමුදේ තිබ්බ පොත තිබුණොත් තමයි දුකක් තියෙන්නේ, ඇලෙන්න ගැටෙන්නේ. එහෙමයි. එහෙනම් ජාජරාමර ශෝක පරිදේව සේරම පොත තිබ්බොත් තියෙන්නේ. පොත තිබ්බොත් තමයි. එහෙනම් එතන දුක තියෙන්නේ. එහෙනම් සමුදේ සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙන්නේ. එහෙනම් ඒක ඇත්ත දැක්කොත් තමයි මේ මේ ඉතිරූප මේ සමුදය කියන තැන අන්න අත්ත දැක්කොත් Nirodhe තියෙන්නේ, අත්ත ගමන කියන එක තියෙන්නේ. අනිත් දැකීමයි මාර්ග සත්‍ය කියන්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, Nirodha සත්‍ය, මාර්ග සත්‍ය තියෙන්නේ මේ එන අරමුණේමයි. එහෙමයි. මේ එන අරමුණේමයි. මේක කවදාවත් භාවනා කරලා ගන්න බෑ. එහෙමයි. මේක එක අර භාවනා කිරීමේ සයන් අපිට අර හිත පොඩ්ඩක් එකෙන් කරගෙන මේ එකක් දෙයක් ගැන හිත හිතීමේ හැකියාව වැඩි වෙනවානේ. ඒක තමයි බුදුහාමසයෙන් ඔක අහනවානේ. භික්ෂුන්හසෙනමක් අහනවානේ ස්වාමීනි හතර වෙනි ධ්‍යානට සම්වදින්න ඕනද විදර්ශනා කරන්න කියලා. අනේ එහෙමදි බුදුන්හන්සේ කියනවානේ මහණේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් විදර්ශනා වෙච්ච හැකියි මහණෙනි කියනවා. සම්පූර්ණ ඇත්ත. ඔන්න ඕකයි මේ අපි පටලව ගන්න ඕනි නැහැ. ඔබේ ඔක සමතේ තුල වේදේ තුල තියෙන විදිහට නිගණ්ඨය කරපු විදිහට පස්වක තවස කරපු විදිහට අර ධ්‍යාන වලට ගිහිලා පතම ධ්‍යාන දෙති කියන තුත් එක සාර්ථක කරගන්න ඕනේ.
එච්චර දඟලන්න ඕනේ නැහැ. අර අපිට දැන් අපි කියලා කියලා අපිටම එපා වෙලා තියෙන්නේ. ඇත්ත. දැන් තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනි මේක නිගන්ට බහවක් කියලා අනිත් කෙනාට ඉතින් අපිට කියලා තියෙන්නේ. අර දැන් තරුණයෝ කියන විදිහට නම් සෝරි තමයි වගේ. මේ වගේ දැක්කත් කියන්නේ. sorry.com අලුතෙන් ඕ අලුතෙන් එන තරුණයෙකුට අපිට මේක හරි ලේසියෙන් කියන්න පුළුවන්. මේ ඒවා ඇතුළේ පල්විච්ච අය අත්තර ගන්න බෑ ඒගොල්ලන්ට. එහෙමයි. අර පස්සක තවසන්ට වගේ අත්හර ගන්න බෑ ඒක. නෑ මේ මම නෑ මම මේක කරන්නේ පැත්තෙන් කරන ඉතින් මම මේ පැත්තේ මේ අපි හැමදේම හොඳයි කියලා කියන්නේ. අපි කියන්නේ දෙයක් කරාට පස්සේනේ ඒකේ ආදීනෝ පේන්නේ. එහෙමයි. එතකොට ඒක යාටම දන්නවා ඊට පස්සේ යාට කියන්න ඕනේ නෑ යාට ප්‍රත්‍යක්ෂතාවයෙන්ම එනවා මේක වෙන්නේ නැහැ. ඔව්. අපිට එහෙමනේ ප්‍රත්‍යක්ෂ වුනේ. අපිට ඒක කොහොමනේ ප්‍රත්‍යක්ෂ වුනේ ඕකේ.